දැන් සචින් ඔබ කිව්වා මේ කණ්ඩායමක් විදිහට මේ බොහොම එකමුතුව මේ ජාන ටෙලිනාට්‍ය රංගපෑම් කටයුතු සිදු වෙනවා කියලා. දැන් අපි කතා කරමු කොහොමද දැන් මේ චරිත රාශියක් තියෙනවා, ප්‍රවීණ ශිල්පීන් ඉන්නවා, ඔබ කිව්වා ආධුනික ශිල්පීන් ඉන්නවා. කොහොමද මේ ටීම් එකක් විදිහට ඔබට ලැබෙන සහයෝගය, සහ කොහොමද මේ ඔබ සියලු දෙනාම කණ්ඩායමක් විදිහට මේ කටයුතු වල නිරත වෙන්නේ? ඇත්තටම බලන් ඉන්න කෙනෙක්ට හිතනවා ඇති මේක ඇතුලේ හෙන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා කියලා. ඇත්තටම මේක ඇතුලේ එහෙම ලොකු වැඩක් නෑ. ඒ කියන්නේ අපි ඇත්තටම හවස් වෙලාවකට ඔය තේ එකක් බොන ගමන්, බිස්කට් එකක් කන ගමන් තමයි අපි ඉස්සරහ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ හරි, ඒ කියන්නේ අපිට හම්බෙන ෆ්‍රී ටයිම් එකේ තමයි අපි පොඩි දෙයක් ගැන කතා කරන්නේ. ඒක ගොඩක් වෙලාවට අපි හදවතින්ම කතා කරනවා. මොකද අපි ආදරය කරනවා මේ වැඩේට. අපි හැමෝම මේ වැඩේ එකතු වෙලා ඉන්න නිසා මම හිතන්නේ ඒ පොඩි කතා බහ ඇදී අපිට මේ වැඩේ ගොඩක් හොඳනකට අරන් යන්න. ඉතින් මම හිතන්නේ අපේ කලාකරුවොත්, අපේ ඇතුලේ ඉන්න ක්‍රූ එකයි, සමීරය විශේෂයෙන් ස්ක්‍රිප්ට් රයිටර් ඉඳන් මිස්ටර් සුදර්ශන් ඉඳන් අපි කට්ටියම සමහරවල්ලාට කතා කරනවා මේ වැඩේ කොහොමද අපි එළියට දෙන්නේ, කොහොමද එළිය මිනිස්සුන්ට ඒක දැනෙන්නේ. අපි සමහරවල්ලාට කමෙන්ට් බලනවා අපි කට්ටියම එකතු වෙලා. ඒ කමෙන්ට්ස් එක්ක තමයි අපි බලනවා මේ තැනට මිනිස්සුන්ට මේක තමයි අයිඩියා කියන්නේ. ඒකත් එක්ක අපිට අපි පාරට යද්දි සමහර කට්ටිය කියන දේවල් තියෙනවානේ, ඒ ඔක්කොම ටික අපි ෂෙයා කරගන්න අන්න ඒ තේක බොන ගමන්. ඉතින් ගොඩක් කට්ටිය සමහරවල්ලාට මම එළිය ඉන්න කට්ටිය ආනවා ආටිස්ලම මේ වැඩේට එන ගොල්ලෝ මාකටිං ප්ලෑන් එක ගහනවා ඇති නේද කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. මේක ඇත්තටම අර එක්කෙනෙක් එකතු වෙලා මාකට් කරනට වඩා කට්ටියක් එකතු වෙලා සාමාන්‍ය විදිහට මාකට් කරද්දී ඒක ලොකුවට දැනෙනවා මිනිස්සුන්ට. මම හිතන්නේ අපේ ජානු ඉඳන් කවිහාරිගේ, නයෝමිගේ, අපේ සමීර අයියගේ, හර්ෂණ අයියගේ, කස්තුරිගේ, ඒ කියන්නේ මේක ටීම් වර්ක් එක. එක්කෙනෙක් කියලා කියන්න බෑ. ටෙක්නිකල් ක්‍රූ එකේ ඉඳලම මේකේ ලොකු වැඩක් යනවා. ඉතින් ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේ වැඩේ මෙච්චර සාර්ථක වෙන්න හේතුව. ඒ කියන්නේ ආධුනික කෙනා කියලා, ප්‍රවීණ කෙනා කියලා නැහැ, අපි ඔක්කොම එකයි. ඒකත් එක්ක තමයි මේ වැඩේ කතා කරගෙන යන්නේ. මං හිතන්නේ සාර්ථකත්වයේ රහස ඒක වෙන්නේ නැති.